ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ තාරකා විද්‍යා එකමුතේ යුනික් චැනලයට ඔයාල හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරලා තියෙන්නේ knowledge of living වැස වැඩසටහනේ දෙවන කතාංගයත් එක්ක. තාරකා විද්‍යාව එහෙම නැත්නම් ඔබ්සර්වේෂන් ඇස්ට්‍රොනොමි ගැන කතා කරනකොට කතා නොකරන බැරි දෙයක් ගැන. ඉතින් ඒ තමයි දුරේක්ෂ. ඉතින් මේ දුරේක්ෂ ගැන කතා කරනකොට අපිට ප්‍රධාන වශයෙන්ම දුරේක්ෂ වර්ග හතරක් ගැන කතා කරන්න පුළුවන්. ඒ තමයි වර්තන දුරේක්ෂ, පරාවර්තන දුරේක්ෂ, වර්තන පරාවර්තන දුරේක්ෂ සහ ඉලෙක්ට්‍රොන දුරේක්ෂ. මේ අතරින් මම අන්තිමට කතා කරමු ඉලෙක්ට්‍රොන දුරේක්ෂ කියලා කියන්නේ මොනවද? ඉලෙක්ට්‍රොන දුරේක්ෂ කියලා කියන්නේ පරමාණු වලින් නිකුත් කරන විවිධ තරංග යොදාගැනීමෙන් නිරීක්ෂණවලින් සිදු කරන අධි තාක්ෂණික නිරීක්ෂණ උපකරණ වලට. ඉතින් මේ දුරේක්ෂ වර්ග මේ ලෝක භාවිතාවෙන් ඉතාමත් සීමිතව. ඉතින් ඒකට හේතුව මේවා නිරීක්ෂණයට මේවා භාවිතයට ඉතාමත් දියුණු විද්‍යාගාර හෝ නිරීක්ෂණ පහසුකම් අවශ්‍යයි. ඉතින් අපි කතා කරමු අපිට භාවිත කරන්න පුළුවන් දුරේක්ෂ වර්ග. මේ දෙන්නම ඉස්සෙල්ලාම බලමු වර්තන දුරේක්ෂ. එහෙම නැත්නම් රිෆ්‍රැක්ටඩ් ටෙලස්කෝප් ගැන. මේ වර්තන දුරේක්ෂණය කියන්නේ කාචය උදාගෙන ආලෝකයේ වර්තනය කරලා දැක්සන බලන දුරේක්ෂ වර්ග විශේෂයකට. ඒ වගේම මේ වර්තන දුරේක්ෂය උගෙවන්නේ ලාරෝක වෙනි ආකාශවත් නිරීක්ෂණය සමඟ. ඒ වගේම මේ වර්තන දුරේක්ෂ ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ නක්ෂත්‍ර සහ භූමි දුරේක්ෂය. ඒ වගේම මේ දුරේක්ෂ වර්ග දෙකෙහිම නිර්මාණය වෙන්නේ ගැලීමේ ගැලීම මහා විද්‍යාවක්. ඒ අනුව වර්තන දුරේක්ෂ ගැලීමේ තෝරණය වෙන්නේ ගැලීමේ ගැලීම. මේ දුරේක්ෂණයක අතර ප්‍රධාන වෙනසෙන් අපි කතා කරන්නේ නක්ෂත්‍ර දුරේක්ෂණය අපිට ලැබෙන්නේ යටිකුරු දර්ශන. ඉතින් මේ දෝෂය මග අරගන්න ගැලීලියෝ ගැලීසි ඔහුගේ නක්ෂත්‍ර දුරේක්ෂණයේ තිබ්බ උත්තර කාච දෙක මැදට අවතල කාචයක් අදිනවා. ඉතින් මේ අවතල කාචයේදීමත් සමග නැමතත් දර්ශන උඩුකුරු බලගන්න ඕට හැකි වෙනවා. ඉතින් මේ ආකාරයෙන් ඕනෙකදෝ නව දුරේක්ෂණය තමයි අපි බෝධි දුරේක්ෂණය කියලා කියන්නේ. ඉතින් මේ අතරින් නක්ෂත්‍ර දුරේක්ෂය රාත්‍රී ආසම නිරීක්ෂණය කරනවා බුදු දුරේක්ෂය පෘථිවි මත පිට වස්තු නිරීක්ෂණය කරනවා ඔය යොදාගෙන තිබෙනවා. ඊළඟට කතා කරමු පරාවර්තන දුරේක්ෂය. එහෙම නැත්නම් රිෆ්ලෙක්ටඩ් ටෙලස්කෝප් ගැන. ඉතින් මේ පරාවර්තන දුරේක්ෂය ගැන කියන්නේ දර්පණ යොදාගෙන ආලෝකය පරාවර්තනය කරන වඩා ඉහළ විභේදයක් ලබා දෙන දුරේක්ෂ වර්ග විශේෂයක්. දිනේ පරාවර්තන දුරේක්ෂ වඩාත් යෝග්‍ය වෙන්නේ රාත්‍රී ආසෙන් ගැඹුරු ආකාශ වස්තු නිරීක්ෂණය සඳහා. ඉතින් මේ පරාවර්තන දුරේක්ෂ පිළිබඳ ප්‍රථම සංකල්පය මෙරට ලබා දෙන්නේ ජේම්ස් ස්විගින් නම් විද්‍යාඥයා විසින්. ඉතින් ඔහුගේ මේ සංකල්පය භාවිත කරලා දුරේක්ෂණ දිගාඩු කරගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් මේ පරාවර්තන දුරේක්ෂ ප්‍රධාන වර්ග හතරක්. ඒ නියුට්‍රෝන දුරේක්ෂ, ග්‍රෙගරියන් දුරේක්ෂ, කැසින්වේනියන් දුරේක්ෂ සහ බෝර් දුරේක්ෂ. ඉතින් මේ අතරේ නියුට්‍රෝනියන් දුරේක්ෂ සර් අයිසෙක් නිව්ටන් විසින් ග්‍රෙගරියන් දුරේක්ෂ, ජේම්ස් ග්‍රෙගරි විසින් කැසින්වේනියන් දුරේක්ෂ, සර් ලෝරන්ට් කැසින්වේනියන් විසින් කෝල් දුරේක්ෂ, සර් ආතර් කෝල් විසින් සාගන්නවා. දැන් ප්‍රථම පරාවර්තන දුරේක්ෂ වර්ගය වෙන්නේ සර් අයිසෙක් නිව්ටන් විසින් නිර්මාණය කරපු නිව්ටෝනියන් දුරේක්ෂය. ඉතින් ඔයාලා බලනවා ඉතින් මේ පිළිබඳ ප්‍රථම සංකල්පය ජේම්ස් ග්‍රෙගරි හරගත්තාන් සර් අයිසෙක් නිව්ටන් කොහොමද ප්‍රථම පරාවර්තන දුරේක්ෂ නිර්මාණය කළේ කියලා. ඉතින් මේ පිළිබඳ සංකල්පය ජේම්ස් ග්‍රෙගරි සොයාගත්තාට ඒ සංකල්පය භාවිත කරලා ප්‍රථමයෙන්ම පරාවර්තන දුරේක්ෂ නිර්මාණය කරන්නේ සර් අයිසෙක් නිව්ටන්. ඒ අනුව ප්‍රථම පරාවර්තන දුරේක්ෂය සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ සර් අයිසෙක් නිව්ටන්. පරාවර්තන දුරේක්ෂය කියන්නේ වර්තන දුරේක්ෂ තරමටම තාරකා විද්‍යාවේ නිලනේ නිරීක්ෂණයන්ට ඉතාමත් ප්‍රයෝජනවත් නිරීක්ෂණ උපකරණ විශේෂයක්. දැන් ඊළඟට කතා කරමු වර්තන පරාවර්තන දුරේක්ෂ එහෙම නැත්නම් කම්පවුන්ඩ් ටෙලස්කෝප් ගැන. තන පරාවර්තන දුරේක්ෂ වලට මේ නම ලැබිලා තියෙන්නේ විශේෂ හේතුවකින්. ඒ තමයි අපි මීට කලින් කතා කරපු වර්තන දුරේක්ෂ වල හා පරාවර්තන දුරේක්ෂ වල සියලුම දෝෂයන් මගහැරගෙන ඒ ന്യാයන් දෙකටම අනුකූලව මේ වර්තන පරාවර්තන දුරේක්ෂ නිර්මාණය කරලා තියෙනවා.
දින් පෙරට තොරතුරු දුරේක්ෂ විසාවත් ලැබලා ගන්න යෙදෙන යාන් දෙක භාවිත කිරීම වගේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේම දින් වර්තන පරාවර්තන දුරේක්ෂ ස්නිච් කැසිගිනියන් දුරේක්ෂ සහ නැක්සොට් කැසිගිනියන් දුරේක්ෂ ප්‍රධානම දෙකට වෙන් කරන්න පුළුවන්. ඉතින් වර්තමානයේ වෙන විට මේ වර්තන පරාවර්තන දුරේක්ෂ නිරීක්ෂණයන් අතර බොහෝ දෙනා පිළිගන්නවා. ඒක තමයි අපි ඔබට ගෙනාව දුරේක්ෂ පිළිබඳ යම් කිසි යොදනමක් ඔබට ලැබෙන්නේ නැති කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් නැවත කතාන් ගිහින් හමන බලාපොරොත්තු වෙන අදට අපි මෙලෙස ගන්නවා අපි ලෝකා බණ්ඩාරනායක විද්‍යාලයේ තරග විද්‍යාව එකතු වෙනවා.